ඇති ඔය කරපු විහලු ටික. අවශ්‍ය ප්‍රමුකතාව අද ළමයින්ට ඉස්කෝලයන්ඩ විදික් නෑ. ස්වන් රැකියාවක් කරපු මනුස්සෙකුට එක කරන්න විදියක් නෑ. මාසික වැටපාක්ලබන රජේ රැකිියාවක්රන මනුස්සෙකුට එක කරන්න දෙයක් නෑ. ව්‍යාපාර ඔක්කොම නැති වෙලා සම්පූර්ණෙන්ම රට අඩාල තත්ත්වයට පත්වෙන. එන්නත් ලෝකෙ නිෂ්පාදනය වෙලා හැම රටක්ම ඒ අවශ්‍ය තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉල්ලුම් කරලා ඒව ඇනුම් කරනකොට අපේ රටේ සෞඛ්‍ය බලධාරින් විශේෂයෙන්ම වියත් මගේ මහා ලොකු වියතුන් දෙන්නෙක් මේ අවෂධ සම්බන්ධයෙන් භාරාවන්න. අවෂංස්ථාව ස භාපතිත්ලොකු ව්‍යත්මගේ සාමාජිකය එක වගේම. අවෂදය සම්බන්ධයෙන් අවෂධ ගෙන්නීම සම්බන්ධයෙන් භාරදී ර තියෙන මහචාරයවලත් වියත්මගේ ප්‍රකට සාමාජිකය. ඉතිං මේ දෙන්න ජනවාරිමාසය වෙනකොට මේ දුප්පත් රටේ අපේ මිනිස්සුන්ට අවශ්‍ය එන්නට ලබාගන්න කටයුතු කරේ නෑ. ඇනවුම් කරේ නෑ. හැබැයි හැම දෙයක්ම සාමාන්‍ය විදිට ඔහේ අන්ඩඇරල ඉන්දියාවෙන් ලක්ෂ පහක් එන්නත් බ ඇනෝම් කරලා. ඉන්නකොට එහෙන් තවනිකම් පහක් කම්බ වෙනකොට අද වෙනකොට මේ රටේ ලක්ස දෙ ජනගහනේ ඉන්න රටේ අඩුගානය අපි උපකල්පනය හරොත්. තිහට වැඩිය ජනගහනය ලක්ෂ එක සිය විස්සයි කෙර මාත්‍රා දෙකම දෙන්න ලක්ස දෙසිය විස්සක් ඕනේ. අද වෙනකං අඩුගානය ලක්ස විස්සක්. කොටිම්ම කියනවන සීට දහයක්ක්ව තැන්නත් මේට ගන්න බැරි වෙලාතිනවා. ඇනුම් කරඩ බැරි වෙලා තිනවා ැන් ලබාගණඩ තැක් නැතිවෙලාතියන මොද ඉදාවේ අපි එන්නත් ලබාගඩ ඒ අවශ්‍ය වෙලාවෙදි කටයුතු කරන්න අද තියනත්වේ ද ඉදියයාාව ති බුන්නෙ ඒ වෙලාවවෙදී අපි අනුම් කල්ල අපිට ලබාගත්තන මෙහම ප්‍රශයක් ඇතිවෙන්නේනේ. අද සමහරය අපි දැක්කා ජනමාධ්‍යහරහ මේ. සමහරය විශේෂම අෞක්ෂ්‍යධ සංස්ථාවය සභාපතිවරයයා ලිකිතව ඉල්ලිීමක් කරලාතිනව පුද්ගලිකන්සේට මේක දෙන්න කෞද මේ පුද්ගලිකාන්සේ පිටිපස්සඉන්න මෆියාව ඇන්ටිජන් ගන්න පෝ ඒ සමාගමද. මෙන්න මේවා තමයි. මේ මනුස්සන්ට ඇතිවෙච්ච මේ මාරාන්තික වසංගතයත් අද ගජමිතුරු කල්ලියේ අවශ්‍යතාවයට. ඒගොල්ලොන්ගේ මුදල්ලිපේීමේ මාර්ග ැබාට අපි දන්නවා මේ නිරෝධයනය කිරීමේ ඉදලා හෝටල් වෙන් කර ගැනීමඉදලා. වගේම පිටරට විදස්කත ශ්‍රමිකයෝ ගේනේකේයින්දල දැන් එන්න තැනුත් හම්බර ඇන්ටිජන්ටික ගේනකොට පරික්ෂා කරන්න ගේනකොටත් ඒකනු තම්බ කර දැනුත් තාමත් කොහොමද මේක හම්බ කරන්න කියලා කල්පනා කරනවා මිසක් මේ ගජමිතුරු කල්ලිය මේ රටේ ජනතාවට හෙන ගහල ගියස් ඒගොල්ලොට ප්‍රශ්නයක් නෑ. දැ තුංව නිරැල්ට අපියාව. සියලුම විද්‍රතුන් කියලලා තියද්දි. සෞඛ්‍ය බලධාරීන් නිරන්තරෙන්ම කියද්දි මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේ ඊළඟට එන්න රැල් මඩ පවත්තන්න බොහොම මාරුයි සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශක අනුව කටයුතු කරන්න කියලා තියෙද්දි. ඒ බව රටේ ජනතාවට නොුවගව රටේ ජනතාවට දසියලුම නිදහසේ හැසිරෙන්ඩැරල දැන් මේකේ වගකීම ජනතාව පිට පවරන්න. හද ජනතාව පරිස්සං ඔන් නැහැයි කියන එක ගැන කතා කරන්න හදනවා. ඉතිං අපි කියන්නේ. දැන් අද තත්ත්ව ඉතාම භයනක තත්ත්වය ඇවිලා තියනු ආර්ිකෙන් නිසා රටව හඩු බැහැයි කියනවා. දැන් සංචරණ සීම කියල අන්තර් පලාාත් ගමනගමනය නවත්තල තියනෙන. දැන් කොයි පලාතයත් මේ පලාාත් නමේම ඕනි තරං ආසාධිතයෝ ඉන්නවා. දැන් සංචරණ සීම පැනෙවූයි කියර කොහෙවත් නැතිවෙන්නේ නැහැ. හැබැයි අඩුගානේ. පිටඉල්න්න යෙ ැන් මේ හැමදීම වෙලා ඉවරයි. දැං මේක පාලනය කරන්න. ප්‍රමුඛතාවය මේ රටේ මේ වෙලාවේ තිබිය යුතු ප්‍රමුකම දේ හැටියට මේ එන්නත් කරණය ගැන විශේෂ අවධානය සැලකිල්ල යොමුකරන්ඩය කියලා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා . එන්නත් කරනේ අර පල නිින්දියාවෙන් ගෙනල්ලා ගහපුුව එකේ පළවෙනි මාත ගහපු අයට ලක්ස පහකට විතර දෙවැනි මාත්‍රාවනේ. දැන් කල් පැනලා. දෙකක් ගහන්න කියලා ස්ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නියම කල්ලා තියෙන්නේ සමහර එන්නත්වලට, ඒක අවශ්‍යතාවනි සමකක් හරි ඒකේ වියයුතු දේ නිසා. දැන් පලවෙනි ගහපු අය දෙවනියක ගහකණ්ඩ විදිියක් නැතු. ලතවෙනවා ති මේ හැම එකක්ම දැන් හැම තිස්සම හැම එකක්ම විශේෂයෙන්ම මේ රටේ ප්‍රමුකතාවය මැනිකුලුණු හදනක ඒවා අවශ්‍යයි ඒවා මේ වෙලාවේ අවශ්‍ය දේවල් නෙමේ අධිවේගි මාර්ග හදනක එහෙම නැත්තං රටේ ජනතාවට නිකං අර බොරු දේවල් කියලා බොරු දේවල් කරලා අපි දැක්කා මේ හැම එකක්ම තහංචි දාලා තියෙදදි ගම සමඟ පිඩි සඳරක් කරනවා ඉති මේ හැම එකක්ම අද නවත්තල කරුණ කල්ලා ප්‍රමුකතාවේ රටේ සල්ලි නැයි කියල කියන්නඩපා. කෙනෙක්න කියන නනි තර සල්ලිතියෙනවා කියලා ඒ ආණ්ඩුවම මෙක් කෙනෙක් කියනවා ධනපතියන්ට උදව් කරන්න කියලා. අපි හිතුවේ ධානපතියන්ට උදව් කරන්න දෙයක් නැහැ. රටට සල්ලි තියෙනවා. මේ යොදවන සල්ලි දිහා බලපුොහම දැන් ඒ සල්ලි යොදවල කරුණා කල්ලා. අපි ඇත්තටම යුතුකාම අරමුදලේ දේවල් ඒ ගණං හිලා හුදයා බලනකොට ගිලං රථයක් ගෙන්න්නට කියක්. වියදං කරලද කියලා පේනවා. ති මේ රටේ මිනිස්සු සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ අනේ ගොනාට අන්දන්න නං හදන් එපා. දැන් ඇති ඔය. දැන් ඇති ඔය කරපු විහලුටික. අවශ්‍ය ප්‍රමුකතාව අද ළමයිට ඉස්කෝලයන්ඩ විදික් නෑ. ස්වෑන් රැකියාවක් කරපු මනුස්සෙකුට එක කරන්න විදික් නෑ. මාසික වැටුපාක් ලබන්න රජේ රකියාවක් කරන මනුස්සෙකුට එක කරන්න දෙයක් නෑ. ව්‍යාපාර ඔක්කොම නැති වෙලා සම්පූර්ණෙන්ම රට. අදාාල තත්වයට පත්වවෙල අඩුගානේ රටට විදේශ විනිමේ උපයන ප්‍රමුකතාවය තියෙන මේ තේකර්මාන්තිය ඇඟලුම් කර්මාන්තයටවත් අද අවශ්‍ය කරන පහසුකාල් ලබාද දෙන්නට බැරිවෙලාතියෙනවා ැන් මේ තුන්වෙනි රැල්ලත්තාවන් පස තමයි කියන එඇට ඇදන් දාක්කදනවා කියලා. මේක කරන්ඩ තිබුණ මේ රට පළවෙනි හරිව බා පොර ේච්චනත දෙයක් කියමකු චන්දයක් තිබා තුනෙන් දෙක බලයක් දුන්නා විසිවෙනි සංසෝදරය සම්මත කරන්නට තුනෙන් දෙක බලයක් තිබුණ ඕන විදිියක පරිපූර කඇස්තමේතුවත් දාල මුදල්වන් කරගන. අවශ්‍ය රෝහල්ටිකට අවශි පහසුකන්ටික දෙන්න තිබුණ. වෙන්ටිලේටර් දැන් කියක් ගෙන්නවද දැන් මි සුන් ක් සිජන් කොච්රගෙන්නවා එහෙම නැත්තං අපි වගේ ප අපි අපට වැඩිය ගොඩක් පසුගමීේ තාම දුපත් රටක්වෙලාති බිච්චාර බංගලදශයෙන් නැටඉල්ලගෙන ගියාවගේ සල්ලිල්ලගෙන තමයි මේක කරගන්න තිෙන අද අපි බෝම බන්දන්නේ අභිමානවත් ජාතියක් රට විකුණනව එහෙම නැත්තං ලෝකෙන් උතුම්ද කිය මේක නැති කරනවා කියලා පහුගේිය යහපාල නාණ්ඩුවට දොස්කියපු අය මංහන කතා කර නැද බංගලදේශය වගේ රටකින් නයිල්ල නොකොට අපිට අපි ඒට අපි හැල්ලු කරනුවනේ මේ හැබැයි අද බලන්න අපි හිට තැනයි බංග්‍රදේශයේ හිටිපු තැන එක්ක දිහ බලනගොට ංග්‍රදේශය කොච්චර ඉස්සරහට කිහිල්ලාලද. ඒහ ජනගානය අඩුගානය අපට සමකරන්න පුලුවන්ද. අපි වගේ කී ගුණයක් එහ ජනගහන ඉන්වාද. හැබැයි මේ ගොල්ලො සෞඛ්‍ය ශේෂත්‍රයට දීපු විශේෂයම ඒ ගැන වෙච්ච සැලකිල්ල. ඉතාමත් මදි අහිංසක මනුස්සෙකුට අද කොටින්ම කියනවන්නං. අපි අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් ලෙඩෙක් වන හම ගෙදර තියාගන්න කියන තත්ත්වයට තරම් ඉතියාගෙන වෙදකන්රන්න කිය තත්වට තරම් ආණඩුව ලධාරින් පත් වුණ දැන් මට පුද්ගලිකවෝම කියන්න පුළුව රත්නපුරදිශ්‍රික්කය නිවිතිකර ප්‍රාදේශීලයකම් කොට්ටාසේ එක තාත්තට හැදුන තාතා දවස් දහයක් ගෙදර තියාගෙන ඉදලා. ව ගෙනනිච්ා ඊට පසේ අම්ම වැහදුුන තාත් ගෙදර දස් අතරක අම තාත් යොක්කව ගෙදර දැම්බලු බවලට හැදිලා මේක තමයි ඇත් තත්ව තොර මොකක්ද වැඩ පිළිවල හැම ප්‍රදශයකම් කොට්ටසකම එමච් කාර්යාලයක් තියනු. තින් මේ හැම එකක් එක්කම ඇත්තටම අපි දන්නවා සාමාන්‍යෙන් මේ මේක පෙන්නන්නට ගොඩා උත්සා කර ජනවාරි මාසි වෙනකොට PCR පරීක්ෂණ කරන එක අඩු කරා පඩු කරල මාර්තු පෙබරවාරි වෙනකොට රටේ ඉන්නේ මේ කෝයිඩ ආසාධිතයි දෙසීයි තුන්සිීයි කියල පෙන්නලලා මිනිස්සුන්ගේ අතර මතයක් හැදුව විශවාසයක් ගොඩ නැගව දැන් අපි මේ බොහොම හොඳට මේ පාලනිය කරපු රටක් කියලා ගුවන්තොට පලවල් ඇැරිය යුක්්‍රේණයෙන් සංචාරකයෝ ගෙනවා කද ුක්රේයෙන් චාරකයෝ ගෙනපුුවම ම දක්ම මේ වැඩ සටහන කහනවා රූපවාහිනිී වැඩසටහක ජනාධීපතිවරයාගේ සෞදරයන් හවාම මොකදද දෙන උත්තරේ. මේ මේක මේ මොනවගේ දෙයක්ද මේක එනවද කියල දැනග්ඩ අපි හොඳටම කෝවිත්‍යය නරටකින් තමයි සංචාරකයෝ ගෙන්න්නන්නේ. ඒක තමයි අපි යුක්්‍රේණකෙන් ගෙන්නුවේ. අපි හන්නේ මේ මිනිුස්සුන්ට මේ පොලො එ ඉන්න මිනිස්සුන්ගේ දුක තේරෙනවද දැනෙනවද. ුක්ේනය සංචර්කයෝ ගෙනල්ලා ගෙනාපු හැටි අපිදැක්න්ද ඒ රාජ පක්ෂ පරම්පරාවය ඒ වැඩේ කරනකොට පන්දහක් ගනවයි කියලා කියලා. ඒ හෝටල්වල වැඩ කරන ලමයි. ඒ හෝටල්වලට යන එන අහිංසක මේ කර්මාන්තයේ ඒදිලා ඉන්නයි. ඒ ගුල්ලුවුන්ගේ තත්ව මොකද වෙන්නේ. මේ රටේ කෝවිඩ් පාලනය වෙලා කියලා පෙන්නලා යුක්්‍රේනෙන් සංාකයෝ. මකද පිේ ල නිවේදක අ නො යි න තර ල සංචාරකය ගේ ැ್ කියල හම මොක්ද කියන්නේ ෑෝ යුක්್ರේෙන්වාගේ සංචාරකයෝ ගේ ඩෝනේ හැ තියන මේ කෝවි මේ මෙට නවද කිය බල ಡෝන එතකොට යා මොකද කියන්නේ අපි අත්හදා බැලි මේ හිතා මතා කරේ. මේ මිනු සුන්ට දෑනවාද මේ අහිංස මනිුස් සුන්ගේ හද ැස්ම. ො ඇමරිකාාව ඉඳදලා ඇවිල්ලා අත් හ බල මිු සුගේ හි සසක ජීවිතත් එක්කද. හිතා මතාම කරා කියන්න ලැජ್ නද. මේ ගැන ැසිල් රජවක්ෂ ස හත්තයා මේ රටේ ජාතියෙන් සමවිල්ලන්ඩෝන. මේක සාධාරනී කරණය කරන්න යුක්්‍රේෙන්න් සංචාරකයෝ ගෙනාපු එක ගැන කතා කරන්න මේ ප්‍රසිද්ධියන ගැන් අපේ නාලිකාවකනමේ අපේ අපිට නාලිකානෑ නමුත් මාධ්‍යයට ඇවිල්ල මේ හිරු වැඩසටහනක හිරු නාලිකාව මේක කියන්නේ. එතකොට හිතාමතා අත්හතා බැලිම් කරන්නේ මේ රටේ අහිංසක ජනතාවත්තයක. ඊළට මොකක්දම සල්ි හම් කරන්න. මේ ලොකු ගජමිතුරු කල්ලි ඉඳගැන මොනාද කරන්නේ. ඉන්දියානු ජාතිකයන් මෙ හට ගෙනවා නිරෝධායනය කරන්න. මේ සල්ලි හම්බ කරන්න. මේකද රටක වියයුතුදේ මේකද අද අපේ ප්‍රමුඛතාවේ. අපි නැත්තන් තියන ගෙනඩියක් හරි කාලා ඉම්මු. හැයි රටබෙන්න්නන්නේ මේ ලොකු දෙයක් අපිට සල්ි තියනවා. අපිට අධිවේගේ මාර්ග හදන්න පුොළුවන්. අපිට මේ මැනිික්කුලුණු හදන්න හොළුව. ි මෙච්චල සංවර්ධනයක් කර. යහපාලන ආණ්ඩුවේ කරපු සංවර්ධනය පෙන්න පෙන්න්න. අපි මේ තමයි එක කරන්නේ කියල පෙන්න්න අද ංවර්ධන ළෙේ ප්‍රමුකතාව. අද ඉස්සල මනිස් සන් ජීවත් ීමේ අයිතිය ලබදය.